සුබ උදෑසනක්. ස්වාධීන රූපවාහිනි සේවයත් කැලණි විශ්වවිද්‍යාලයත් ඒකාබද්ධව සංවිධානය කරන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් සඳහා අද අපි සහභාගී වී සිටින්නේ. අදත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යා විෂයට අදාළ විෂය කරුණු කීපයක්. අද අපේ සම්පත්දායකින් හැටියට සහභාගී වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩබ්ලිව් එම් සේමසිංහ මහත්මයා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශයේ කථිකාචාර්ය නිලන්ත රාමනායක මහත්මයා. දරුවනි, අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කෙරුවා ආර්ථික වර්ධනය සහ සංවර්ධනය. අපි අවසාන වශයෙන් වැඩසටහන නතර කරේ සංවර්ධනයේ මිනුම් පිළිබඳව කතා කරමු. එතනදී අපි සංවර්ධනයේ සමස්ත මිනුම් හැටියට කතා කරා භෞතික ජීවන තත්ත්ව දර්ශකය. අද අපි සංවර්ධනයේ සමස්ත මිනුමක් හැටියට මානව සංවර්ධන දර්ශකය පිළිබඳව කතා කරන්නට අපේක්ෂා කරනවා. මම මුලින්ම ආචාර්ය සේමසිංහ මහත්මයාගෙන් අහන්න කැමති, මානව සංවර්ධන දර්ශකය කියන්නේ මොකක්ද? මේකේ තියෙන වැදගත්කම කුමක්ද කියන එක පිළිබඳව. ඔව්, සංවර්ධනය මානව සංවර්ධන ප්‍රවේශය යටතේ විග්‍රහ කරනකොට අපි පහුගිය වැඩසටහනේදී සාකච්ඡා කරා මිනිසුන් මතක ඇති මානව සංවර්ධන ප්‍රවේශයට අනුව සංවර්ධනය කියලා කියන්නේ පුද්ගලයින්ට දිගු හා සෞඛ්‍ය සම්පන්න සහ නිර්මාණාත්මක ජීවිතයක් ගත කිරීමට හැකිවන පරිදිත්, ඒ වගේම ඔවුන් අගය කරන ඉලක්ක සපුරාගත හැකිවන පරිදිත්, ඔවුන්ට පවත්නා අවස්ථාද, ඔවුන්ට පවත්නා වර්ණයන්ද පුළුල් වීමේ තත්ත්වය තමයි අපි මානව සංවර්ධන ප්‍රවේශය යටතේ සංවර්ධනය කියලා දැක්වුවේ. එතකොට පුද්ගලයින්ට මෙන්න මේ කියන වර්ණයන් සහ අවස්ථාවන් අත්කර ගැනීමට හැකිවන පරිදි ඔවුන්ගේ හැකියාවන්, ඒ අවස්ථාවන් ලබා ගැනීමට ඔවුන්ගේ හැකියාවන් පුළුල් විය යුතුයි. එතකොට මානව සංවර්ධන ප්‍රවේශය යටතේ සංවර්ධනය කරා ළඟා වුණා කියන එක තහවුරු කිරීම සඳහා පුද්ගලයින්ට මූලික වශයෙන් හැකියාවන් තුනක් අත්කරගත හැකි විය යුතුයි කියලා සලකනවා. එකක් පුද්ගලයින්ට දිගු හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හිමිවීම, දැනුම ලබා ගැනීමට හැකිවීම සහ ශිෂ්ට සම්පන්න නැත්නම් යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වන සම්පත්වලට ප්‍රවිෂ්ට වීමේ හැකියාව. එතකොට මානව සංවර්ධන දර්ශකය ගණනය කිරීමේදී මෙන්න මේ කියන හැකියාවන් මැන බැලීම කෙරෙහි තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. 1990 දර්ශකයේ ගණනය කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන 1990 තමයි ප්‍රථම වරට මේ දර්ශකයේ ගණනය කෙරුවේ. එතකොට 2010 වර්ෂයේදී මේ දර්ශකයේ ගණනය කිරීමේ ක්‍රමයේ නැත්නම් දර්ශකයේ ගණනය කිරීම සඳහා යොදා ගන්නා සංරචකවල තරමක වෙනස් වීමක් දකින්න තියෙනවා. අපි බලමු මේ දර්ශකයේ ගණනය කිරීම සඳහා යොදා ගන්නා සංරචක මොනවද කියන එක පිළිබඳව. තිරේ දැන් මේ දරුවන්ට දකින්න පුළුවන් ඒ මානව සංවර්ධන දර්ශකයේ ගණනය කිරීමේදී මාන තුනක් සැලකිල්ලට ගන්නවා. ඒ තමයි දිගු හා සෞඛ්‍ය සම්පන්න ජීවිතය, ඊට පස්සේ දැනුම, ඊට පස්සේ යහපත් ජීවන තත්ත්වය කියන මාන තුන තමයි අපි සැලකිල්ලට ගන්නේ මානව සංවර්ධන දර්ශකයේ ගණනය කිරීමේදී. එතකොට මේ දැනුම් මේ මාන තුන ප්‍රමාණීකරණය කිරීම සඳහා නිර්ණායක නැත්නම් දර්ශක තුනක් යොදා ගන්නවා. අතවශ්‍යම දර්ශක තුනක් යොදා ගන්නවා. එකක් තමයි දිගු හා සෞඛ්‍ය සම්පන්න ජීවිතය කියන මානය ප්‍රමාණීකරණය කිරීම සඳහා යොදා ගන්නේ උපතේදී ආයු අපේක්ෂාව කියන මිනුම. ඊළඟට දැනුම කියන මානය ප්‍රමාණීකරණය කිරීම සඳහා යොදා ගන්නා නිර්ණායක නැත්නම් දර්ශකය වෙන්නේ 2010 වර්ෂයට ඉස්සරලා ඒ සඳහා මානයන් නිර්ණායක දෙකක් යොදාගත්තා. ඒ තමයි වැඩිහිටි සාක්ෂරතාව සහ ප්‍රාථමික ද්විතීයික තෘතීයික අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වන අනුපාතය කියන එක. නමුත් 2010 වර්ෂයේදී ඒ නිර්ණායක වෙනුවට අලුත් නිර්ණායක දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය ලැබූ වසර සංඛ්‍යාවේ මධ්‍යනාගයත්, අනිත් එක අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත වසර සංඛ්‍යාවත් කියන නිර්ණායක දෙක යොදා ගන්නවා දැනුම කියන මානය ප්‍රමාණීකරණය කිරීම සඳහා. ඊළඟට
යහපත් ජීවන තත්ත්වය නැත්නම් ශිෂ්ට සම්පන්න ජීවන තත්ත්වයක් කියන මානය ප්‍රමාණීකරණය කිරීම සඳහා මීට පෙර යොදාගත්තේ ක්‍රේශක්ති සාම්මේ ඒක පුද්ගල දලජාතික නිෂ්පාදිතය. නමුත් 2010 වර්ෂයේ සිට ඒක පුද්ගල දලජාතික නිෂ්පාදිතය වෙනුවට ඒක පුද්ගල දලජාතික ආදායම කියන මිනුම යොදා ගන්නවා. ප්‍රධාන වශයෙන්ම ඊට හේතුව විදිහට දක්වලා තියෙන්නේ රටක ඒක පුද්ගල දලජාතික නිෂ්පාදිතයට වඩා ඒ රටට ලැබෙන ප්‍රේෂණ වැඩිවීම හේතුවෙන් ඒක පුද්ගල දලජාතික ආදායම වැඩි වෙනවා. එතකොට රටක ජනතාවගේ ජීවන තත්ත්වය පිළිඹිඹු කිරීමේදී ඒක පුද්ගල දලජාතික ආදායමට ඒක පුද්ගල දලජාතික නිෂ්පාදිතයට වඩා ඒක පුද්ගල දලජාතික ආදායම හොඳ මිනුමක් වෙයි කියන අපේක්ෂාවෙන්. එතකොට මෙන්න මේ කියන නිර්ණායක ඒකාබද්ධ කරමින් තමයි මානව සංවර්ධන දර්ශකය කියන සංයුක්ත මිනුම ගන්න කරලා තියෙන්නේ. එතකොට මේකේ අපි මුලින් කියපු විදිහට උපතේදී ආයු අපේක්ෂාව කියන නිර්ණායක නැත්නම් ඒ දර්ශකය ගණනය කිරීම සඳහා අපි ප්‍රමාණීකරණය කිරීම සඳහා උපදර්ශකයක් ගොඩනංවනවා උපතේදී ආයු අපේක්ෂා දර්ශකය විදිහට. ඒ වගේම දැනුම ප්‍රමාණීකරණය කිරීම සඳහා යොදා ගන්න අපි අර මුලින් කියපු අධ්‍යාපන ලබන මධ්‍යන වර්ෂ ගන්න සහ අපේක්ෂිත වර්ෂ ගන්න කියන නිර්ණායක දෙක ඒකාබද්ධ කරලා අධ්‍යාපන උපදර්ශකයේ ගොඩනංවලා තියෙනවා. ඒ වගේම ක්‍රේශක්ති සාමයට ගලපන ලද ඒක පුද්ගල දලජාතික ආදායම කියන මිනුම නැතයි මිනුම යොදාගෙන අපි ඒක පුද්ගල දලජාතික ආදායම් උපදර්ශකයේ ගොඩනංවලා තියෙනවා. ඒතර මේ විදිහට උපදර්ශක ගොඩනැංවීම සඳහා ප්‍රධාන වශයෙන්ම තුඩු දෙන්නේ අපි දන්නවා මේ එක් එක් නිර්ණායක ගත්තාම ඒවා එකිනෙකට වෙනස් අගයන් එන්නේ. උපතේදී ආයු අපේක්ෂාව වර්ෂවලින් එනවා. ඒ වගේම අධ්‍යාපනය සඳහා අපි යොදා ගන්න දර්ශකත් වර්ෂවලින් එන්නේ. නමුත් දලජාතික ආදායම එන්නේ රුපියල් වලින්. මේ විදිහට එකිනෙකට වෙනස් මිනුම් වලින් ලැබෙන මේ නිර්ණායක තනි දර්ශකයකට ගොනු කිරීම සඳහා මේවා අපි උපදර්ශක වශයෙන් ගණනය කරලා ඒකාබද්ධ කිරීමක් කරන්නේ. එතකොට අපි තිරය දැක්වෙන විදිහට දලජාතික ආදායම ක්‍රේශක්ති සාමයට ගලපන ලද ඒක පුද්ගල දලජාතික ආදායම කියන උපදර්ශකයත් ඒ වගේම අධ්‍යාපනයේ සම්බන්ධ උපදර්ශකයත් ඒ වගේම උපතේදී ආයු අපේක්ෂා උපදර්ශකයත් එකට එකතු කරලා ඒ වගේ සාමාන්‍ය තමයි අපි ඒක මානව සංවර්ධන දර්ශකයේ විදිහට ගණනය කරන්නේ. එතකොට මේ තනි දර්ශක උපදර්ශක ගණනය කිරීම සඳහා යොදා ගන්නවා අපි එක ෆෝමියුලා එකක් යොදාගෙන එක ප්‍රකාශනයක් යොදාගෙන තමයි මේ උපදර්ශක ගොඩනංවන්නේ. ඒ සඳහා යොදා ගන්නා සූත්‍රය අපිට දැන් තිරේ දක්වන්න පුළුවන්. එක් එක් උපදර්ශකය මම අර මුලින් පැහැදිලි කරපු විදිහට අධ්‍යාපන උපදර්ශකය, උපතේදී ආයු අපේක්ෂා උපදර්ශකය, දලජාතික ආදායම උපදර්ශකය කියන උපදර්ශක තුන ගොඩනැංවීම සඳහා යොදාගන්නේ මේ තිරේ දිස්වන සූත්‍රය නැත්නම් ප්‍රකාශනය. ඒ අනුව ඒ දර්ශකයේ සැබෑයාගේ නැත්නම් සත්‍යාගේ අඩු කරනවා ඒ දර්ශකයේ අවමාගයෙන්. ඊට පස්සේ ඒ අගය ඒ ලැබෙන අගය බෙදනවා අපි ඒ දර්ශකයේ උපරිමාගේ අඩු කරනවා ඒ දර්ශකයේ අවමාගයෙන්. මේ වගේ උපරිම සහ අවම අගයන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දක්වලා තියෙනවා. ඒ නිර්ණායකය සඳහා යොදා ගන්නා ඒ නිර්ණායක සඳහා යොදා ගන්න උපරිම සහ අවමගයන් මොනවද කියන එක අපිට තිරිය දැන් දක්වන්න පුළුවන්. ඒ උපරිම සහ අවමගයන් වෙන්නේ මොනවද කියන එක. එතකොට මේ දැන් තිරිය දිස්සෙන්නේ ඒ නිර්ණායක සඳහා යොදා ගන්නා උපරිම සහ අවමගයන්. එතකොට ලෝකයේ සිළුම් රටවල් සැලකිල්ලට අරගෙන ඒ දර්ශකය ගත හැකි උපරිම සහ අවමගයන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් මේ උපරිම සහ අවමගය නිර්ණය කරලා තියෙනවා. එතකොට මේ උපරිම සහ අවමගය යොදාගෙන අපිට පුළුවන් මානව සංවර්ධන දර්ශකය හා සම්බන්ධ උපදර්ශක ගණනය කරන්න. ඒ උපදර්ශක ගණනය කරුවෙන් පස්සේ අපි තිරේ මීට ඉස්සලා දක්වපු විදිහට ඒ උපදර්ශකවල සාමාන්‍ය අපි ගන්නවා ඒ රටේ මානව සංවර්ධන දර්ශකයේ අගය විදිහට. හොඳයි, මම හිතන්නේ මානව සංවර්ධන දර්ශකය පිළිබඳව අපේ ආචාර්ය සේමසිංහ මහත්මයා දීර්ඝ විස්තරයක් කරා.
දැන් අපි මේ සංවර්ධනය ගැන කතා කරනකොට රාමනායක මහත්මයා අපිට උඟක් වෙලාවට සංවර්ධනය වන රටවල් තමයි වැදගත් වෙන්නේ. සංවර්ධන රටවල් වන රටවල් වල තියෙන ආවේනික ලක්ෂණ දිහා බලපුවම අපිට ඒ ආවේනික ලක්ෂණත් එක්ක ඇයි අපි මේ සංවර්ධනය කරා යන ගමනේදී පසුගාමි වෙලා තියෙන කෙනක අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අපි බලමු මොනවද සංවර්ධනය වන රටවලට තියෙන ආවේනික ලක්ෂණ කියලා. මෙතන මාචාර්තුමිනේ අර අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කොහොම අපි කොයි තැනද ඉන්නේ කියන කාරණේත් දරුවන්ට වැදගත් වෙයි. මෙතන දරුවන්ට තිරේ බලා ගන්න පුළුවන් මම මේ ඔබට මේ උපුටාගෙන තියෙන්නේ මානව සංවර්ධන වාර්තාවේදී ඒගෝ මානව සංවර්ධන වාර්තාවේ මුද්දිත පිටපතකින් ලබාගත් මම කියන්නේ පිටපතක් තමයි මෙතන තියෙන්නේ. ඔබට තිරේ බලා ගන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ ස්ථානය ගත්තොත් 91 වන ස්ථානය. එතකොට අගේ විදිහට දක්වලා තියෙන්නේ 0.656 අපේ ආචාර්ය සේමසිංහ මහතා පැහැදිලි කරපු විදිහට. මේක තමයි ශ්‍රී ලංකාවේ තත්ත්වය. එතකොට මේකෙදි කාණ්ඩ හතරක් යටතේ කතා කරනවා. ඉතාලිය සංවර්ධනයක් නෝර්වේ, ඔස්ට්‍රේලියා, නවසීලන්තය, එක්සත් ජනපදය, ඊට අමතරව අයර්ලන්ඩ්. මේ වගේ තමයි පළවෙනි පහ අපි දක්වන්න පුළුවන්. එතකොට ඉස්සර මුල්ම කාලයේදී එක කාණ්ඩ තුනක් ඇරෙත දැක්වේ. අද වෙද්දී ඉතාහිල සහ ඉහළ කියන කාණ්ඩයක් ගන්නවා. එතකොට අපි අයත් වෙන්නේ ශ්‍රී ලංකාව අයත් වෙන්නේ මධ්‍යම කාණ්ඩයට 91 වන ස්ථානය. මම හිතන්නේ මේක තමයි අපේ වර්තමාන තත්ත්වය. මහාචාර්යතුමගේ ප්‍රශ්නෙට අපි යොමු වෙනවා නම් සංවර්ධන රටවලට ආවේනික විච ලක්ෂණ ගණනාවක් තියෙනවා. මම හිතන්නේ දරුවන්ට තීරේ බලා ගන්න පුළුවන් පහළ ජීවන මට්ටම, ඒ කියන්නේ ඉහළ ආර්ථික වර්ධන මට්ටමක් නොමැති වීම නිසාම අඩු ජීවන මට්ටමක් තියෙනවා. ඵලදායිතාවයේ පහළ මට්ටමක පැවතීම, ඒ කියන්නේ නිෂ්පාදන සාධකවල සහ නිෂ්පාදන කාර්යයේ ඵලදායිතාවයේ පහළ මට්ටමක පවතිනවා. ඉහළ ජනගහන වර්ධන වේගය සහ ඉහළ යැපුම් අනුපාතිකය. මේ සංවර්ධන විමපාතින රටවල තියෙන ලොකුම අභියෝගයක් තමයි මේ ජනගහන වර්ධන වේගය. ඉහළ ජනගහන වර්ධන වේගයක් නිසාම ඉහළ යැපුම් අනුපාතිකයක් ආර්ථිකය තුළ හට ගන්න පුළුවන්. ඒක වැඩ කරන වයසේ ජනසංඛ්‍යාවට දැඩි තෙරපුමක් ඇති කරනවා. මේ නිසා පරිභෝජනය කෙරෙහි ඇති කරන්නා වූ වියදම් වැඩි වෙනවා, ආයෝජනය අඩු වෙනවා. දැන් සංවර්ධනය කරා යන ගමනේදී ඒක බාධාවක් විදිහට දකිනවා. අපේ අපනය ගත්තොත් එහෙම මෙවැනි රටවල බොහෝ වෙලාවට දකින්නේ ප්‍රාථමික අපනයන, ඒ කියන්නේ කෘෂි ආශ්‍රිත දේවල්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපිට දකින්න පුළුවන් අස්ථාවර ජාත්‍යන්තර සම්බන්ධතා සංවර්ධන විමපතින් රටවලට හඳ ස්ථාවර ජාත්‍යන්තර සම්බන්ධතා බොහෝ අවස්ථාවල අඩුයි. මේකත් හේතුවක් වෙනවා මේ සංවර්ධන වලට බාධා වෙන්න. අනිත් කාරණේ තමයි වෙළඳපොළ වල තියෙන අපූර්ණතා. ඒ කියන්නේ නිෂ්පාදකයන්ට නිශ්චිතතාවකින් යුක්තව කර්මාන්ත මහ පරිමාණ කර්මාන්ත දක්වා ගෙන යෑමේදී සංවර්ධන විමපතින් රටවල තියෙන වෙළඳපොළ වල තියෙන ආවේනික ගැටලු මෙන්න මේ හේතු කරගෙන තමයි සංවර්ධනයේ තියෙන බාධා අපි දකින්නේ. ඉතින් මේක තමයි ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින අපේ කලාපේ බොහෝ රටවලට ආවේනික ලක්ෂණ. සේමසිංහ මහත්මයා, දැන් අපිට ඇත්තටම මානව සංවර්ධන දර්ශක ගැන කතා කරනකොට අපේ කලාපය වැදගත් වෙනවා, සාක් කලාපය. දැන් සාක් කලාපයේ මේ සම්බන්ධයෙන් තියෙන தত্ত্বය, ඒ සාක් කලාපය තුළ අපේ රටට තියෙන වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළොත්. ඔව්, ඇත්තටම අපි ලංකාවේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය පිළිබඳව කතා කරද්දී අපි ලෝකයේ සමග සංසන්දනය කරන අතරම ප්‍රධාන වශයෙන්ම අපි කලාපයේ සමග සංසන්දනය කරනවා. එහෙම සංසන්දනය කිරීම මගින් අපේක්ෂා කරන්නේ කාලයත් සමග අපි රට කලාපයේ අනෙක් සිසු රටවල් සමග සංසන්දනය කිරීමෙන් අපි රටේ සංවර්ධන ගමන් මගට මොකද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව හඳුනා ගැනීම සඳහා. එතකොට දැන් ඉස්සලා නිලන්ත රාමනායක මහත්මයා පැහැදිලි කරපු විදිහට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශයට පත් කරන මානව සංවර්ධන වාර්තාවේ ලෝකේ රටවල් වර්ග කරලා තියෙනවා මානව සංවර්ධනයේ තත්ත්වය පදනම් කරගෙන ඉතා ඉහළ මධ්‍යම සහ පහළ අඩු නැත්නම් අඩු මානව සංවර්ධනයක් සහිත රටවල් විදිහට. එතකොට එහෙම වර්ගීකරණය එහෙම කරන ලද වර්ගීකරණය තුළ දැන් අපේ කලාපේ අපි කතා කරන්නේ දකුණු ආසියානු කියන කලාපේ, දකුණු ආසියානු කලාපේ රටවල් බොහොමයක් තියෙන්නේ මධ්‍ය මානව සංවර්ධනයක් සහිත රටවල් විදිහට. දැන් අපිට තිරේ දක්වන්න පුළුවන් දකුණු ආසියානු කලාපේ රටවල් ඇත්තසම හතක් තිබුණාට මේ තිරේ දක්වන්නේ රටවල් හයක් පමණයි. මම කියන්නම් ඊළඟට අඩු රට මොකක්ද කියන එක පිළිබඳව. දැන් මේ තිරේ දක්වන විදිහට ලංකාව තමයි මානව දකුණු ආසියානු කලාපය තුළ මානව සංවර්ධනයේ ඉහළම මට්ටමක පවතින්නේ. ඊළඟට දෙවනියට ඉන්නවා මාලදිවයින. දැන් මේ ශිෂ්‍යයන් සමහරට මතක ඇති 2009
සහ ඊට පෙර එනකොට මාලදිවයින තමයි ලංකාව මාලදිවයින ලංකාවට වඩා ඉහළින් හිටිය මානව සංවර්ධනය අතින් ගත්තාම නමුත් දැන් 2010 වර්ෂය වෙන විට ලංකාව 91 වෙනි ස්ථානයේ දක්වා ඇවිත් තියෙනවා. එතකොට මාලදිවයින තියෙන්නේ 107 වෙනි ස්ථානයේ. ඔව්. ඊළඟට යනු දෙවෙනි ස්ථානයේ තියෙන මාලදිවයින, තුන්වෙනි ස්ථානයේ ඉන්දියාව, හතරවෙනි ස්ථානයේ පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය මේ කියන අනුපිළිවෙලට තමයි මානව සංවර්ධනය පදනම් කරගෙන අපි කලාපී රටවල් පෙළ ගැස්සුවොත් එහෙම අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. එතන මේ ලයිස්තුවෙන් දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවන භූතානය මඟහැරිලා තියෙනවා. අත වශයෙන්ම 2009 වර්ෂය වෙනතෙක් භූතානය මේ ලයිස්තුව තුළ තිබුණා. නමුත් 2010 වර්ෂය වෙන විට කුමන හේතුවක් මත හෝ භූතානයේ මානව සංවර්ධන දර්ශකයේ මානව සංවර්ධන දර්ශකයේ ගණනය කිරීමට ඇතුළත් වෙලා නැහැ. භූතානය සහ තවත් රටවල් මං හිතන්නේ 25ක් පමණ තියෙනවා ඒ ඇතුළත් නොවිච්ච කාණ්ඩයට. දැන් අතර මේ අපේ මානව සංවර්ධන දර්ශකයනු අපේ කලාපය තුළ අපි ඉන්නේ ඉහළින්ම. ඒකෙදි තවත් වැදගත් පිළිබුවක් තියෙනවා. ඒ තමයි මානව සංවර්ධන දර්ශකයේ මේ වර 2010 මානව සංවර්ධන දර්ශකයේ තව ගන්නේ කිරීමක් තියෙනවා. ආදායම නොසලකා මානව සංවර්ධනයේ පමණක් ආදායම හැර අනෙකුත් දර්ශක පිළිබඳව සැලකිල්ලට අරන් මානව සංවර්ධන දර්ශකය ගන්නේ කරුවොත් එහෙම අපේ රටේ දැන් 2010 මේ කියන නිර්ණායකටදී ගන්නේ කරපු මානව සංවර්ධන දර්ශකයාගේ 0.658යි. නමුත් අපි ආදායම අත්හැරියොත් අපේ රටේ මානව සංවර්ධන දර්ශකයාගේ 0.738 දක්වා ඉහළ නැගලා තියෙනවා. එතනින් පැහැදිලි වෙන්නේ මොකක්ද? අපේ රටේ මානව සංවර්ධන දර්ශකයාගේ 0.658 දක්වා අඩු මට්ටමක තියෙන්නේ අපේ ඒක පුද්ගල ආදායම පහළ මට්ටමක පැවතීම කියන එක. ඒතර ඒක පුද්ගල ආදායමක පහළ මට්ටමක පැවතීම නිසා 0.658ක මානව සංවර්ධන දර්ශකයක අගයක් අත් කරගත්තත් දැන් අපි ආදායම නොසලකා හැරපුවාම අනෙක් දර්ශක ආතින් මේකෙන් පැහැදිලි වෙන්නේ අනෙක් දර්ශක පිළිබඳව සැලකිල්ලට ගත්තාම අනෙත් මානයන් පිළිබඳව සැලකිල්ලට ගත්තාම අපේ රට අනෙකුත් රටවලට සාපේක්ෂව බොහෝ ඉදිරියෙන් සිටිනවා කියන එක. ආචාර්යතුමන් පැහැදිලි කරපු පැහැදිලි කිරීම අනුව අපිට පේනවා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාවේ නැත්නම් අපේ රටේ ඉහළම තැනක ඉන්නවයි කියලා 91 වෙනි ස්ථානයේ ආදායම කියන සාධකය මඟහැරියොත් එහෙම මම හිතන්නේ අපි තවත් ඊට වඩා ඉහළ තත්ත්වයකට අපේ රටපත් වෙනවා කියන එක පැහැදිලි කරා. දැන් නිලන්ත රාමනායක මහත්මයා දැන් සංවර්ධනය ගැන අපිට කතා කරනකොට සංවර්ධනයේ ප්‍රාදේශීය විෂමතාවයනුත් දකින්නට ලැබෙනවා. ඔබතුමා කොහොමද මේ ප්‍රාදේශීය විෂමතාවයන් පැහැදිලි කරන්නේ? කොයි වගේ තත්ත්වයක්ද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ කියනක අපිට පුළුවන් ද පැහැදිලි කරන්න? මම හිතන්නේ අපේ ආචාර්ය සීමසිංහ මහතා නවතුතරේම ආරම්භ කළොත් මේ කලාපයේ අපි ඉස්සරහින් ඉන්නවා. මම හිතන්නේ ඒක කතාවෙන් ලංකාවට පොදු නැත්නම් සමහර දර්ශකයක් විදිහට සාමූහික දර්ශකයක් විදිහට අධ්‍යාපනය කතා කරන්නේ අපේ ඌව පළාත බස්නාහිර පළාත එහෙම නැතුව ලංකාව විදිහට සලකලා. ඉතින් මෙහි යම් අඩුපාඩුවක් මම හිතන්නේ ඒක තමයි මානව සංවර්ධන දර්ශකයේ තියෙන ඌනතාවයක් විදිහට අපි දැක්කේ. සමහර අගයක් විදිහට කියන්නේ ඇග්‍රිගේට් මේ වැලියු එකක් ලබා දුන්නට ඒකේ රටක් අභ්‍යන්තරයේ පවතින විෂමතාවයන් හඳුනා ගන්න බෑ මේකට. එතකොට මේක සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනම සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වීමක් කරලා තිනවා. මම හිතන්නේ මහජනතුමගේ ප්‍රශ්නෙට අපි ඍජුවම මම හිතන සංඛ්‍යා දත්තත් එක්කම කතා කරනවා නම් ඔබට දැක ගන්න පුළුවන් තීරේ අපේ පළාත් අනුව දලදේශීය නිෂ්පාදනයට ඒ පළාතේ දායකත්වය නිෂ්පාදනය කියලාගෙන මෙතනදී ආදායම රටේ ආදායම ඒ ආදායමෙන් මේ 2008 බැංකු වාර්තාවෙන් උපුටාගත් දත්තයක් 50.1ක් ඒ කියන්නේ භාගයකටත් වඩා පොඩ්ඩක් වැඩි වෙන්න රටේ ආදායමේ බස්නාහිර පළාතවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට ඉතුරු 49.9ම ව්‍යාප්ත වෙන්නේ ඉතිරි පළාත් ටිකේ. එතකොට අඩුම විදිහට අපි දකින උතුරු සහ උතුරු මැද පළාත්වල ගත්තොත් එහෙම ඉතාලම අඩු මට්ටමක දලදේශීය නිෂ්පාදිත දායකත්වයක් දකින්න. ඉතින් මේ විෂමතාවය නිසා අපිට සංවර්ධනයේ මිනිමක් විදිහට අපි 0.2.658 වගේ හිටියට රට අභ්‍යන්තරයේ මේ විෂමතාවය අවම කරගන්නවා නම් ඒක මම හිතන රටක් විදිහට සාර්ථකයි කියන කාරණේ. දැන් අර බස්නාහිර පළාත දලදේශීය නිෂ්පාදිතයට භාගයක්ම හරි අඩකට දායක වෙනවා කියන අදහස් එන්නේ රටේ ආර්ථික ක්‍රියාවලින් හරි අඩක්ම සංකේතන වෙලා තියෙන බස්නාහිර පළාතට. ඒතර රටේ අනෙකුත් සියලුම පළාත්වල පළාත් 8කටම 8ක්ම දායක වෙන්නේ
හරියටකට පමණයි. ඒකෙන් අදහස් වෙන්නේ එතකොට මේ සංවර්ධනයේ භෞතික සංවර්ධනයේ මෙතන හත් වශයෙන් භෞතික වශයෙන් ඇති වෙන සංවර්ධනයේ විශාල විෂමතාවක් තියෙනවා කියන එක. ඒතර භෞතික සංවර්ධනයේ ඇති වෙන විෂමතාව අනිවාර්යයෙන්ම ගුණාත්මක සංවර්ධනයේ විෂමතාවටත් ප්‍රධාන වශයෙන්ම තුරු දෙන සාධකයක් උදේ. එතකොට අර නිලන්ත රාමනායක මහත්තයා කිව්වාගේ මේ සංයුක්ත දර්ශකවලින් අර සංයුක්ත සමාහාර දර්ශකවල තියෙන දුර්වලතාව තමයි එතකොට ඒ දර්ශකවලින් පිළිඹු වෙන්නේ රටක හෝ ආර්ථිකයක නැත්නම් සමාජයක සමස්ත තත්ත්වයෙන්. නමුත් ඒ මගේ නිරූපණය වෙන්නේ නැහැ ඒ අභ්‍යන්තරයේ තියෙන ඇතුළත තියෙන විචලනය මොකක්ද කියන එක. ඉතින් ලංකාවේ ඒ විදිහට ලංකාවේ සංවර්ධනය පවතින මේ කියන විචලනය නැත්නම් සංවර්ධනය පවතින වෙනස්කම් ප්‍රාදේශීය විෂමතාවන් පිළිඹු කිරීම සඳහා නැත්නම් ඒක මැන දැක්වීම සඳහා දර්ශකයක් විදිහට ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකේ ගොඩනංගලා තියෙනවා. ඔව් මම හිතන්නේ මේ ආචාර්යතුමනි අපිට අර ශ්‍රී මහ බැංකුව තමයි මැදිහත් වෙලා 2008 වසරේදී මේක සකස් කරලා තියෙන්නේ. මෙතනින් ඇත්තටම අපේක්ෂා කරේ අර අභියෝග ජය ගන්නවා කියන එකනේ. ප්‍රාදේශීය විෂමතාවයන් දර්ශකේත්ව වලට ඇතුළත් කරලා පළාත් බදව මේක ගණනය කරා. පළාත් වශයෙන්. එතකොට සෞභාග්‍ය දර්ශකේ මම හිතන්නේ ඔබට දැක ගන්න පුළුවන් තිරේ අර ප්‍රධාන දර්ශක තුන මානව සංවර්ධන දර්ශකේ තුනෙන් බෙදලා ගත්තම සමාන බර තැබීමක් තිබ්බා. අර ආර්ථික කියන සාධකය අයින් කරම අපේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෝෂණ හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඒ නිසා සමාන බර තැබීම් කියන දුර්වලතාවයත් ඉවත් කරලා අපිට දකින්න පුළුවන් තිරේ ආර්ථික හා ව්‍යාපාරික පරිසරයට 30% බර තියලා තියෙන්නේ. යහ ජීවිතයේ පැවැත්ම යහ පැවැත්ම කිය ජන ජීවිතයේ යහ පැවැත්ම කියන කාරණයට 45% වර්ධවීමක් කරලා තියෙනවා. මම හිතන්නේ යහ පැවැත්ම කියන එක අරුත් ගැන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය ධනය කියන කාරණාත් එක්ක. සමාජ ජනිතල පහසුකම් වලට 325. ඒතොර ඒ විෂම බර තැබීමක් තුළ සංවර්ධනය හොඳින් අරුත් ගැන්වෙනවා. මානව සංවර්ධනයේ පිළිම යනු ආර්ථිකමය හුදු ආර්ථික සාධක පමණක් නොවේ, සෞඛ්‍ය සාධක මේ ජීවිතයේ යහපැවැත්ම පමණක්ම නොවේ, යර්තල පහසුකම් පමණක්ම නොවේ. ඒ නිසා එහි වඩා වැදගත්තාවයට මේ ප්‍රමුඛතාවයක් ලබා දීලා මේ දර්ශකය ගන්න කළ තියෙනවා. දරුවන් තිරේ බලා ගන්න පුළුවන් මම 2008 මහ බැංකු වාර්තාවේදී ඉදිරිපත් කරා පළාත් අනුව එම දර්ශකයේ අගය කොහොමද තියෙන්නේ කියලා. අර විෂමතාවයේ යම් යම් වෙනස්කමක් අපිට මේකේ දකින්න පුළුවන්. වැඩිම දර්ශකයේ ඉහළම අගයක් වාර්තා කරලා තියෙන්නේ බස්නාහිර පළාත. එතකොට අඩුම අගයක් විදිහට අපිට මෙහිදී දකින්න පුළුවන් වෙනවා උතුරු පළාත විදිහට 43.6ක් මේ 2007 වෙනකොට. ඔයතර ඒ වගේම මේ දර්ශකෙදී අපිට මේ සංඛ්‍යා ලේඛන නැවත අපිට තිරිය දක්වන්න පුළුවන් නම් මේ සංඛ්‍යා ලේඛනයේ තුලින් මේ සටහන් තුලින් පිළිඹු කරන්න පුළුවන් අපිට පෙන්වන්න පුළුවන් මේ කාලයත් සමග වර්ෂ මේ පෞගේ වර්ෂත් එක්ක ගත්තාම රටේ සමස්තයක් විදිහට සෞභාග්‍ය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒතර පළමු වර්ෂයේම තියෙන 42.4ක් කියන එක. ඒතර මේ වෙනකොට ලංකාව සම්බන්ධයෙන් ගත්තාම 52.7 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තාම රටේ සෞභාග්‍ය වැඩිවීමක් පෙන්වුම් කරන අතරම පළාත් විදිහට අපිට මේ විදිහට මේක සංසන්දනය කරලා බලන්න පුළුවන් පහුගිය වර්ෂ ගණනත් එක්ක කොහොමද රටේ සෞභාග්‍ය වෙනස් වෙලා තියෙන්නේ, මොන මොන පළාත්වලද වෙනස් වෙලා තියෙන්නේ, කොයිතරම් අනුපාතයකින් වෙනස් වෙලා තියෙනවද, අඩුවෙන් වෙනස් වෙලා තියෙන්නේ මොන පළාතද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒතර ඇත්ත වශයෙන්ම මේ හඳුනා ගැනීම වැදගත් වෙනවා රටක මේ ප්‍රාදේශීය විෂමතාව අවම කිරීම සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී. ඒතර ප්‍රතිපත්ති සම්පාදකෙන්ට මේ මගින් මාර්ගෝපදේශයක් සපයනවා කොහොමද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුත්තේ මේ ප්‍රාදේශීය විෂමතාව අවම කිරීම සඳහා. එහෙමනම් ඔබතුමා පැහැදිලි කරන ආකාරයට මොනවාද මේ ප්‍රාදේශීය අසමතා අවම කිරීම සඳහා අනුගමනය කරලා තියෙන උත්සාහයන් නැත්නම් ප්‍රයත්නයන් අපිට පැහැදිලි කළොත්? මම හිතන්නේ මේ තිරේ දරුවන්ට දැක ගන්න පුළුවන් මේ නිතරම මාධ්‍ය තුළ ඔබට දකින්නට ලැබෙන කාරණා ගණනාවක් මෙතන තියෙනවා. සමහරවිට ප්‍රදේශයේ නම් වලින්ම මේක තියෙනවා. වයඹුදානේ, පුදුම් වෙල්ලස්ස, ගම නැගුම, මග නැමුව, ජාතික සවිය, රන්දොර ව්‍යාපෘති, යර්තල පහසුකම් සංවර්ධන සඳහා රජයෙන් අපු හොඳ ව්‍යාපෘතියක්, නැගෙනහිර නවෝදය, ආයෝජන දින ගැනීම සඳහා කර්මාන්ත 300 වැඩසටහන, මෑත ඉතිහාසයේ අපි මේ දැනගත්තා සංවර්ධනය උදෙසාම ප්‍රාදේශීය අංශයේ දිනු කරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පිහිටෙව සංවර්ධන රුහුණු සංවර්ධන බැංකුව, සබරගමු සංවර්ධන බැංකුව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, මීට අමතරව ආයෝජන කලාප පවා කොළඹ කේන්ද්‍රක බස්නාහිර පළාත කේන්ද්‍ර කරන තිබ්බ ආයෝජන කලාප දැන් ක්‍රමානුකූලව ටිකක් ගම්වලට ගෙනියන්න ඒගොල්ලෝ උත්සාහයක් ගන්නවා. ඉතින් මේ හැම ප්‍රයත්නයකම අදහස අර අපි මුලින් හඳුනාගත්ත සංවර්ධනයේ ප්‍රාදේශීය ශුන්‍යතාව ඉවත් කිරීමයි.
මේක තමයි අපිට මෑත කාලීන උත්සාහන ඉදිරියට දකින්න පුළුවන්. ඒ වගේම අපි අර ප්‍රධාන යටිතල පහසුකම් මහා පරිමාණ යටිතල පහසුකම් වන හම්බන්තොට වරාය ඉදිකිරීම, මත්තල ගුවන්තොට වල ඉදිකිරීම, ඒ වගේවත් අත් වශයෙන්ම රටේ සමස්ත ආර්ථික සංවර්ධන දායක වෙනවා වගේම ඒ ප්‍රදේශවල සංවර්ධනයටත් දායක වන වැඩසටහන් විදියට හඳුන්වන්න පුළුවන්. මම හිතන්නේ අපි සංවර්ධනය පිළිබඳව සෑහෙන ප්‍රමාණයක් කරුණු සාකච්ඡා කරා. මේ සංවර්ධනයත් එක්කම අපිට කතා කරන්න වෙන තවත් මාතෘකාවක් තමයි දරිද්‍රතාවය කියන එක. දැන් මේක ලෝකයේ බරපතල සමාජ ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. නිෂ්පාදනය, සම්පත් උපයෝජනය, ඒ වගේම ආයෝජන, විරැකියාව, ඉතිරි කිරීම මේ හැම දෙයකටම මේක බලපාලා තියෙනවා. මම ආචාර්ය සේමසිංහ මහත්මයාගෙන් අහන්න කැමතියි අපේ දරුවන්ට පැහැදිලි කරන්න කියලා දරිද්‍රතාවය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඉතාමත් කෙටියෙන්. ඔව් අත වශයෙන්ම දරිද්‍රතාව කියන සංකල්පය සංවර්ධනයේ පැත්ත බලවම සංවර්ධනයේ ප්‍රතිවිරුද්ධ தત્ත්වය තමයි ඒ தત્ත්වය පිළිඹු කරන එක නිදර්ශනයක් තමයි දරිද්‍රතාවය කියලා කියන්නේ. සංවර්ධන අර්ථ දැක්වීම සංකීර්ණ වුණා වගේම තමයි දරිද්‍රතාව කියන එක අර්ථ දැක්වීමත් දරිද්‍රතාව කියන සංකල්පය අර්ථ දැක්වීමත් ඉතාමත්ම සංකීර්ණ කාර්යයක්. මොකද දරිද්‍රතාව කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට, සමාජයෙන් සමාජයට, රටින් රටට, කලාපෙන් කලාපයට, ඒ විතරක් නෙවෙයි කාලෙන් කාලයට වෙනස් වෙනවා. එකම රට තුළ වුණත් එකම පුද්ගලයෙක් සම්බන්ධයෙන් සැලකිල්ලට ගත්තත් කාලෙන් කාලයට මේ සංකල්පේ වෙනස් වෙනවා. ඒ වගේම මේකට තුඩු දෙන සාධකත් කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම දරිද්‍රතාව කියන්නේ ගතික සංකල්පයක්. ඉතින් මේ ගතික සංකල්පය අර්ථ දැක්වීම ගතික සංකල්පය සඳහා ස්ථිතික අර්ථයක් අර්ථ දැක්වීමක් ලබා දීම එතරම් පහසු කාර්යක් නෙවෙයි. මෙන්න මේ දරිද්‍රතාවයේ තියෙන ගතිකත්වයේ හේතුවෙන් දරිද්‍රතාව අර්ථ දැක්වීම සඳහා විවිධ පුද්ගලයන්, විවිධ ආයතන, විවිධ නිර්වචන සපයලා තියෙනවා. ඊට දරිද්‍රතාව තුඩු දෙන සාධක පදනම් කරගෙන සමහර විට, සමහර විට දරිද්‍රතාවේ ලක්ෂණ පදනම් කරගෙන, සමහර විට දරිද්‍රතාවේ ප්‍රතිවිපාක පදනම් කරගෙන විවිධ නිර්වචන සපයලා තියෙනවා. එතකොට ඉතින් මේ කියන නිර්වචන සියල්ලම සැලකිල්ලට අරගෙන අපි පොදුවේ සරල නිර්වචනයක් දුන්නොත් එහෙම දරිද්‍රතාවට අපිට තිරේ දක්වන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් වන නිර්වචනයක්. මේ නිර්වචන වලින් පොදුවේ අදහස් වෙන්නේ සමාජයේ පිළිගත් අවම ජීවන මට්ටමක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සාධකවල නැත්නම් ඒ මූලික අවශ්‍යතාවලට ප්‍රවිෂ්ඨ වීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති පුද්ගලයෝ දිලින්දන් විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. එතකොට දැන් දරිද්‍රතාවයේ ඒ කියන ආදායම පදනම් කරගෙන අපි දරිද්‍රතාවේ අර්ථ දක්වනවා වගේම ඉන් එහාට ගිය තවත් පුළුල් අර්ථ දැක්වීම් ගණනාවක් මේ ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ලැබිලා ඇති මීට පෙරත්. දැන් උදාහරණයක් විදිහට අපි කියනවා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දරිද්‍රතාවේ මානව දරිද්‍රතාව කියන සංකල්පය පදනම් කරගෙන විස්තර කරන්නේ. අපි පසුවට සාකච්ඡා කරන මානව දරිද්‍රතාව කියන සංකල්පය. ඒ වගේම වඩාත් ප්‍රචලිත වඩාත් මේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වගේම ලෝක බැංකුවගේ වැඩසටහන් වලට පවා පාදක කරගන්න වඩාත් පුළුල් නිර්වචනයක් විදිහට සැලකෙන්නේ අමාත්‍යයන්ගේ කේපබිලිටි අප්‍රෝච් කියන අපි හැකියා ප්‍රවේශය. ඒතර මේ ප්‍රවේශය අපි අර මුලින් කතා කරපු ආදායම මත පදනම් කරගත් අර්ථ දැක්වීමට වඩා ඉතා පුළුල් වෙච්ච මිනිස් ජීවිතයේ බොහෝ අංශ ප්‍රමාණීකරණය කළ හැකි වගේම ප්‍රමාණීකරණය කළ නොහැකි බොහෝ අංශ ආවරණය වෙන ප්‍රවේශයක්. ඉතින් මේ විදිහට දරිද්‍රතාවයේ අත් වශයෙන්ම තනි නිර්වචනයකින් විස්තර කිරීම අපහසු වුණත් අපි මේ අපස උසස් පෙළ ආධාරණ ශිෂ්‍යෙන් වගේම අපි සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී පවා බොහෝ විට උපයෝගී කරගන්නේ ආදායම මත පදනම් කරගන්නා අර්ථ දැක්වීම. එතකොට පුද්ගලයන්ට සමාජයේ පිළිගත් ආම ජීවන මට්ටමක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මූලික සම්පත්වල නැත්නම් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති පුද්ගලයන් අපි දිලිඳු පුද්ගලයන් විදියට අර්ථ දක්වනවා. එතකොට මේ අපි පසුවට සාකච්ඡා කරනවා මේ ආදායම් මට්ටම තමයි අපි දරිද්‍රතා රේඛාව දරිද්‍රතා ඉම කියන සංකල්පෙන් හඳුන්වන්නේ. අපි පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරමු. දැන් ඊළඟට අපි බලමු ඊළඟට මේ දරිද්‍රතාවයට බලපාන සාධක මොනවද කියන එක පිළිබඳව. දැන් අත් වශයෙන්ම දරිද්‍රතාව අර්ථ දැක්වීම පදනම් වෙන්නේ බොහෝ විට දරිද්‍රතාවයට බලපාන සාධකත් පදනම් කරගෙන
ඉතින් ඒ සාධක දරිද්‍රතාවට බලපාන සාධක ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ගේ දරිද්‍රතාවට හේතු වන සාධක වලට වඩා වෙනස් වෙනවා කෘෂිකාර්මික අංශයේ ජීවනෝපාය සලසා ගන්න පුද්ගලයන්ගේ දරිද්‍රතාව. ඔයට තුරු දෙන සාධක. ඒ වගේම අපි ගත්තොත් එහෙම අප්‍රිකානු කලාපේ රටවල දරිද්‍රතාවට තුරු දෙන සාධක වලට වඩා වෙනස් ආසියානු කලාපී රටවල දරිද්‍රතාවට තුරු දෙන සාධක. ඉතින් මේකෙන් පැහැදිලි වෙන දරිද්‍රතාවට තුරු දෙන සාධකත් ඊටාත්ම සංකීර්ණයි කියන එක. ඉතින් මේ අපි තිරේ අපිට දැන් ඕගොල්ලන්ට දකින්න පුළුවන් රොබර්ට් චෙම්බර්ස් පෙන්වා දෙන ආකාර දරිද්‍රතාවේ මූලික සාධක කීපයක් පිළිබඳව. ඉතින් මේ ආදායම් දරිද්‍රතාව, කායික දුබලතාව, පීඩනයන්ට ගොදුරු වීමේ නැඹුරුතාව, බලරහිත බව, හුදෙකලා බව, මෙන්න මේ කියන සාධක වල පවත්නා එකිනෙක අතර පවත්නා සම්බන්ධතාව පදනම් කරගෙන තමයි මේ රටක නැත්නම් පුද්ගලයන් තුළ දරිද්‍රතාව ජනිත වෙන්නේ කියලා ඔහු විස්තර කරන්නේ. අපිට දැන් තිරේ දක්වන්න පුළුවන් ඔබට. මේ තිරේ දැන් අපිට දක්වන්න පුළුවන් ඒ චෙම්බර්ස් පෙන්වපු ආකාරයට මේ දරිද්‍රතාවයේ එක් සාධක කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව. දැන් ආදායම් දරිද්‍රතාවය අනිවාර්යයෙන්ම හේතු වෙන්න පුළුවන් පුද්ගලයන්ගේ කායික දුබලතාවට. ඒ වගේම අනිත් පැත්තට ඒක කායික දුබලතාව හේතු වෙන්න පුළුවන් පුද්ගලයන්ගේ ආදායම අඩු වීම. මොකද කායික දුබල පුද්ගලයන්ට ආදායම පේීමේ හැකියාව අඩු. ඒතර මේ දෙක අතර එකිනෙක හා එකිනෙකින් පෝෂණය වන සම්බන්ධතාවක් තියෙනවා. ඒ වගේම කායික දුබලතාව හේතු වෙන්න පුළුවන් පීඩනයට ගොදුරු වීමට. කායික දුබල පුද්ගලය බොහෝ විට පීඩනයට ගොදුරු වෙනවා. ඊළඟ පීඩනයට ගොදුරු වෙන පුද්ගලයන් අනිත් පැත්තට කායික දුබලතාවට පත්වීමටත් ඉඩකඩ තියෙනවා. ඒ වගේම පීඩනයට ගොදුරු වෙච්ච පුද්ගලයන් අනිත් පැත්තෙන් ආදායම අඩු ආදායම් මට්ටමක් ඇතිවීමටත් හේතු වෙනවා. ඒ වගේම අඩු ආදායම අනිත් පැත්තෙන් පීඩනයට ගොදුරු වීමටත් හේතු වෙනවා. මේ දෙක අතරත් එකිනෙක හා සම්බන්ධයක් තියෙනවා. ඊළඟට බලරහිත වීම ගත්තොත් පවර්ලෙස්නස් කියන අපි බලරහිත වීම පුද්ගලයන් බලරහිත වීම හේතු වෙනවා පීඩනයන්ට ගොදුරු වීමට. ඒ වගේම පීඩනයන්ට ගොදුරු වෙනනම් බලරහිත වීමටත් හේතු වෙනවා. ඒ වගේම බලරහිත වීම අනිත් පැත්තෙන් හේතු වෙනවා කායික දුබලතාව ඇතිවීමට. ඒ වගේම කායික දුබලතාව අනිත් පැත්තට පුද්ගලයන් බලරහිත වීමටත් හේතු වෙනවා. ඒ වගේම බලරහිත වීම අනිත් පැත්තෙන් ආදායම අඩු පහළ අඩු ආදායමක් ඇතිවීමටත් උදව් වෙනවා. අඩු ආදායම ඒ වගේම බලරහිත වීමටත් හේතු වෙනවා. ඊළඟ සාධකය තමයි හුදෙකලා බව කියන එක. එතකොට අයිසොලේෂන් හුදෙකලා බව බලරහිත වීම හුදෙකලා බවට හේතු වෙන අතරම හුදෙකලා වීම බලරහිත වීමටත් හේතු වෙනවා. ඒ වගේම හුදෙකලා බව හා කායික දුබලතාව අතරත් එකිනෙකින්ට සම්බන්ධයක් පවතිනවා. ඒ වගේම හුදෙකලා බව පීඩනයට ගොදුරු වීමට උදව් දෙනවා. ඒ වගේම හුදෙකලා බව අඩු ආදායමට උදව් දෙනවා. ඒතර මේ කියන්නේ අපි මේකෙන් ඩිප්‍රිවේෂන් ට්‍රැප් කියනවා. ඩිප්‍රිවේෂන් ට්‍රැප් කියනවා මේ ට්‍රැප් එකෙන් දැක්ක නැත උගුල විහීනතා පාෂය නැත්නම් කියන අර අහිමි වීමේ උගුල විදිහට දක්වන්නේ මේකෙන් පැහැදිලි කරන්නේ මේ එක් සාධක අනෙක් සාධක හා සම්බන්ධ වීම මගින් පුද්ගලයන් නිරන්තරයෙන්ම දිනඳු බවට පත් වෙනවායි කියන එක. සේමසිංහ මහත්මයා, දැන් අපි නිරන්තරයෙන් මේ දරිද්‍රතාවය ගැන කතා කරනකොට වචන දෙකක් කතා කරනවා, සාපේක්ෂ දරිද්‍රතාවය හා නිරපේක්ෂ දරිද්‍රතාවය. මේ දෙකත් අපිට කෙටියෙන් පැහැදිලි කළොත්. ඔය අතවසේම දරිද්‍රතාවය හා සම්බන්ධ සංකල්ප ගණනාවක් තියෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන්ම භාවිත වෙන සංකල්ප වඩාත් ප්‍රචලිත සංකල්ප දෙකක් තමයි නිරපේක්ෂ දරිද්‍රතාව සහ සාපේක්ෂ දරිද්‍රතාව කියන එක. ඒතර මෙතන නිරපේක්ෂ දරිද්‍රතාව කියලා කියන්නේ යම් පුද්ගලයෙක් හෝ කුටුම්භයකට අපි අර මුලින් කියපු ආකාරයට පිළිගත් ජීවන මට්ටමක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම නිසා ඔහු අපි කියනවා නිරපේක්ෂව දිළිඳු පුද්ගලයෙක් කියලා. ඒ කියන්නේ වෙනත් පුද්ගලයන් හෝ කුටුම්භයක සංසන්දනය කිරීමකින් තොරව එම පුද්ගලයා හෝ කුටුම්භයේ සැලකිල්ලට අරගෙන ඔහුට හෝ ඒ කුටුම්භයට අපි අර කියපු සමාජයේ පිළිගත් ජීවන මට්ටම පවත්වා ගැනීමට නොහැකි නම් ඒ පුද්ගලයා අපි දිළිඳු පුද්ගලයෙක් විදිහට සැලකනවා. ඒක අපි කියන්නේ නිර්පේක්ෂ දරිද්‍රතාව කියලා. එතකොට අනිත් සංකල්පය තමයි සාපේක්ෂ දරිද්‍රතාව. සාපේක්ෂ දරිද්‍රතාවයේදී අත් වශයෙන්ම අපි කරන්නේ වෙනත් කුටුම්භයක් වෙනත් පුද්ගලයෙක් නැත්නම් වෙනත් සමාජ කාණ්ඩයක් එක්ක සංසන්දනය කරමින් එම පුද්ගලයාට ඒ කුටුම්භයට හෝ ඒ සමාජයට සාපේක්ෂව සලකා බලන පුද්ගලයා සලකා බලන කුටුම්භය හෝ සලකා බලන සමාජය කොයිතරම් දුරට ඒ අර මුලින් කියපු සමාජයට වඩා ජීවන මට්ටම කොයිතරම් දුරට පහළ මට්ටමකද කියන එක. මෙතෙන්දී අත් වශයෙන්ම කරන්නේ සංසන්දනය කිරීම.
එක් කාණ්ඩයකට සාපේක්ෂව අනෙක් කාණ්ඩයේ ජීවන මට්ටම කොයි තරම් තියෙනවද කියන එක සංසන්දනය කිරීමක් තමයි මෙතෙන්දි කරන්නේ. එතකොට හැබැයි මෙතෙන්දි බොහෝ විට අපි මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ වගේම දරිද්‍රතාව මැනීමේදී සැලකිල්ලට ගන්නේ নিরপেক্ষ දරිද්‍රතාව අපි පිළිගන්න සත්‍යයක් තමයි රටක নিরপেক্ষ දරිද්‍රතාව අඩු කිරීමට හෝ තුරන් කිරීමට හැකි වුණත් කිසිම රටක සාපේක්ෂ දරිද්‍රතාව අඩු කිරීමට හෝ තුරන් කිරීමට හැකියාවක් නැහැ. අපි දන්නවා සංවර්ධිත රටවල පවා මේ සාපේක්ෂ දරිද්‍රතාව පවතිනවායි කියන එක. මම හිතන්නේ අපිට තියෙන කාල වේලාවත් අනුව මම නිලන්තර අමනායක මහත්මයාගෙන් ප්‍රශ්න පොඩි ප්‍රශ්න කීපයක් අහන්න කැමැති. කොහොමද රටක දරිද්‍රතාවය මනින්නේ? ඊළඟට ඒ දරිද්‍රතාවය දැන් ශ්‍රී ලංකා වාසියෙන් ගත්තාම කොපමණද? ඒ වගේම ඒකේ මනින නිර්ණායක මොනවද? මේ වගේ කරුණු පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මම හිතන්නේ මෙහිදී වැදගත් වෙනවා අපේ රටේ මනිනවා කියන්නේ කොච්චර පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙනවද? කියනකම සේමසිංහ මහතා කියපු විදිහට ආචාර්ය සේමසිංහ මහතා කියපු විදිහට දරිද්‍රතාවය කියන එක নিরপেক্ষ දරිද්‍රතාවය තමයි අපි බොහෝ වෙලාවට ප්‍රතිපද සම්පාදින් යොදාගන්නේ. ඒ নিরপেক্ষ දරිද්‍රතා සංකල්පයට අනුව බලපුවම ලංකාවේ කොච්චර පිරිසක් මේ දරිද්‍රතාවයට යටත් වෙනව නැතේ දරනවාද කියන එක. ඉතින් ජාතික දරිද්‍රතා ආපාතය හා ජාත්‍යන්තර දරිද්‍රතා ආපාතය කියලා අපිට සංකල්ප දෙකක් කතා කරන්න පුළුවන්. ජාතික දරිද්‍රතා ආපාතයද අපි කතා කරන්නේ ඒ අදාළ රටේ නිල විදිහට පිළිගත්ත දරිද්‍රතා ඉම ඒ ඉමට පහලින් කොච්චර පිරිසක් ඉන්නවාද කියන කාරණේ. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර විදිහට ගත්තොත් එමේ ලෝකේ හැම රටකටම පොදුවේ හදලා තියෙනවා දිනකට ඇමරිකානු ඩොලර් එකක්වත් ඉපයීමට අසමත් පිරිසක් කොච්චර ඉන්නවද මුළු ජනගහණයෙන්. ඉතින් මෙන්න මේම ගත්තොත් අපිට දැනගන්න පුළුවන් මුළු ජනගහණයෙන් කොච්චර පිරිසක් මේ දරිද්‍රතාවය දරාගෙන ඉන්නවද කියන කාරණේ. ඒක අපි මේ ජාතික දරිද්‍රතා සහ ජාත්‍යන්තර දරිද්‍රතා ආපාතය කියන සංකල්පයෙන් හඳුන්වන්නේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරොත් නිල දරිද්‍රතා රේඛාව විදිහට ජනහ සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුව ප්‍රකාශනපත් කළා තියෙනවා. ඒ කියන්නේ ආදායම් සහ වියදම් සමීක්ෂණය පදනම් කරගෙන තමයි දාලා තියෙන්නේ. මෙහිදී අර සෙමසිංහ ආචාර්ය සෙමසිංහ මහතාගේ විදිහට පරිභෝජන රටාව මුල් කරගෙන උන්ට අවම ජීවන මට්ටමක් පවත්වාගෙන යාමට අවශ්‍ය පරිභෝජන මට්ටමට අදාළ ආදායම මට්ටමක් සලකලා තියෙනවා. එම මට්ටමවත් උපයා ගැනීමට නොහැකි වීම තමයි නිල ආදායම් රේඛාව විදිහට දක්වලා තියෙන්නේ. මෙහිදී මුලින්ම 2006-2007 සමීක්ෂණ කාලය සඳහා ගත්තම ඒ රුපියල් 2233ක් වුණා. අද වෙනකොට ඒක යාවත්කාලීන කරලා තියෙනවා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගලපලා රුපියල් 3249ක්. එහෙමනම් ලංකාවේ මාසකට රුපියල් 3249ක් ඉපයීමට නැහැ නම් ඔහු දරිද්‍රතාවයෙන් පහළයි, ඔහු දරිද්‍රතාවයට යටත්. ඉතින් මේක වර්තමාන වෙනකොට අපිට දකින්න පුළුවන් 2009 මුල්ල ජනගහණයෙන් 15.2ක් මෙම කියන නිල දරිද්‍රතාවයට පහලින් ඉඳලා තියෙන්නේ. හැබැයි අපි 2010 දකින්න 4.6ක අගයක් මේක ඉතා විශාල අඩුවීමක්. මෙතෙන්දී දරුවන්ට අවධානයෙන් කියන්න ඕන කාරණයක් තියෙනවා. ජනහ සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවේ ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයේ මුල් මාකාර්තුවේ දත්ත මත පදනම්ව තමයි මේක මහබැංකු වාර්තාව ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වඩාත් දරුවන්ට මෙවර විභාගයේදී භාවිතා කරනවන වලත් යෝග්‍යයි. 2009 පදනම් කරගෙන 15.2ක දරිද්‍රතාවයක් ඉන්නවා කියන කාරණේ. මම හිතන්නේ ඒ සමගම අපිට පැන නැගෙන ප්‍රශ්නයක් තමයි දුප්පත් බව දන්නා නම් එහෙම දරිද්‍ර බව දන්නා නම් කොච්චරකින් අපි දරිද්‍රයිද කියන කාරණේ කෙනෙකුට එන කොච්චරකින් අපි ඒ කියන්නේ මේ දරිද්‍රතාවේ ඉවත් වෙන්න මට කොච්චර මුදලක් ඕනේද කියන කාරණේ. එතකොට ඔබට තේරෙනවා 3249ක් නම් 3200 නම් ඉන්නේ රුපියල් 49ක අධිකමක් තියෙනවා. අන්න ඒක තමයි අපි මෙතනදී කතා කරන්නේ කුපමණ ප්‍රමාණයකින් දරිද්‍රද කියන කාරණේ. මේක සංකල්පයක් විදිහට ගත්තොත් ඒකට දරිද්‍රතා අන්තරය කියලා අපි අදහස් කරනවා. නිල දරිද්‍රතා රේඛාවේ තියෙන අගයට වඩා කුපමණ පහලකින්ද මේ දරිද්‍රතාවයට ඇත්තන පුද්ගලයන් ඉන්නේ කියන කාරණේක අපිට ගණනය කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා දරිද්‍රතා අන්තරේ කියලා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මෙන්න මේ ප්‍රමාණය ඉහළ දක්වා ගන්න පුළුවන් නම් රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට දරිද්‍රතාවයෙන් පෙළෙන ජන සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. මේක තවදුරටත් මේ සංවර්ධනය කරොත් එහෙම අන්තර් දරිද්‍රතා දර්ශකයක් ගණනගෙන කරන්න පුළුවන්. හැබැයි මෙතනදී දරිද්‍රායිමට වඩා ඉහළින් දරිද්‍රතා නිල දරිද්‍රතාවේ කරොඩා ඉහළින් ඉන්න පිරිසකගේ ධනාගයක් ගන්න නිසා ඒක ශූන්‍යයි හිතලා සියලු දෙනාගේම අගයන්වල සාමාන්‍ය ප්‍රතිශතයක් ඉදිරිපත් කිරීම තමයි මේකේදී දර්ශකයක් බවට පත් කරලා තියෙන්නේ. එතකොට මොකද දරිද්‍රතාවයට වඩා වැඩිපුර ඉන්න කට්ටියකගේ ශූන්‍යයි කියලා උපකල්පනය කරලා තියෙන්නේ. මොකද ඒක ධන බලපෑමක් නිසා ඔවුන් අපේ ඒ දරිද්‍රතාවයේ තියෙන පැතිරීම හඳුනා ගැනීම සඳහා ඉතර වැඩගත් වෙන්නේ නැහැ. මේ දර්ශකෙන් අදහස් කරන්නේ කොච්චර දුරට අපේ දරිද්‍රතාවය පැතිරලා තියෙනවද කියන කාරණේ.
අර රෝගයක් කොච්චර දුරට උඩු දුවලා තියෙනවද කියන අපි හඳුනා ගන්න ගන්න උත්සාහයක් වගේ තමයි මේක අපි දක්වන්න පුළුවන්නේ. මම හිතන්නේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උපුටාගත් දත්ත කීපයක් ඔබට දකින්න පුළුවන්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම 0.9ක් මුළු ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් අන්තර්දාරිතා දර්ශකය දක්වන්න පුළුවන්. පළාත් අනුක මේ අංශ විදිහට ගත්තොත් එහෙම නාගරික අංශයේ 0.4ක් ග්‍රාමීය අංශයේ 1.1ක් වතු අංශයේ 1.8ක්. ඉතින් මේක තමයි මම හිතන්නේ ලංකාවේ අපිට මේ දරිද්‍රතාවයේ කොච්චරද කොච්චර පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙනවද කියන ප්‍රශ්නවලට උත්තරයක් විදිහට දෙන්න පුළුවන් ඉන්නේ. හොඳයි, මම හිතන්නේ රමනායක මහත්මයාගේ පැහැදිලි කිරීම අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය අපිට කොයි ආකාරද කියන එක පැහැදිලි වුණා. මං ආචාර්ය සේමසිංහ මහත්මයාගේ අහන්න කැමති, දැන් අපි ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලුවොත් ශ්‍රී ලංකාවේ මේ මෑත කාලීන දරිද්‍රතාවයේ උපනතින් හැටියට අපි මොනවද හඳුනගන්නේ? මොකද අපි දන්නවා දැන් වතු අංශයේ නාගරික අංශයේ වගේම ග්‍රාමීය අංශයේ මේවල තියෙන දරිද්‍රතා තත්ත්වයන්නේ උපනතින් කොයි ආකාරද කියන එක පැහැදිලිව හඳුනා ගැනීම වැදගත් කියන එක. මම හිතේ රාම්නායක මහත්මයා පැහැදිලි කරපු විදිහට දරිද්‍රතාව කියලා කියන්නේ අඩු ආදායම කියන අපි නිර්වචනයේ සැලකිල්ලට ගත්තොත් එහෙම දරිද්‍රතාව මැනීම සඳහා අපි ආදායම නිර්ණායකයක් විදිහට යොදා ගන්නවා. එතකොට ඒ ආදායම මට්ටම අපි සලකනවා දරිද්‍රතා රේඛාව විදිහට. එතකොට දරිද්‍රතා රේඛාව දැන් රාම්නායක මහත්තයා පැහැදිලි කරපු විදිහට ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව ගණනය කරලා තියෙනවා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. මේ විදිහට හැම රටක්ම තම තමන්ගේ රටට අදාළ වන පරිදි දරිද්‍රතා රේඛාවන් ගණනය කරලා ඒ අනුව ඒ රටේ දරිද්‍රතාව මැනලා දක්වනවා. ඒ වගේම අන්තර්ජාතික සැසඳීම සඳහා බොහෝ විට යොදාගන්නේ අපි අර එතුමා විස්තර කරපු විදිහට ලෝක බැංකුවේ දිනකට ඩොලර් 1 කියන නිර්ණායකේ ඒ නිර්ණායකය පදනම් කරන අපිට අන්තර්ජාතික සැසඳීම් කරන්න පුළුවන්. නමුත් රටක් තුල දරිද්‍රතාව ගණනය කිරීමේදී ඒ රටට ආවේණිකව ගොඩනං වන ලද නිල දරිද්‍රතා රේඛා පදනම් කරගෙනයි අපි ගණනය කිරීම සිදු කරන්නේ. අතට පහුගිය කාලය තුළ ඒ විදිහට ගණනය කරන ලද ලංකාවේ දරිද්‍රතාවේ කොහොමද හැසිරලා තියෙන්නේ කියන එක අපිට දැන් මේ තිරේ දැක්වෙන සටහනින් දක්වන්න පුළුවන්. අතට මේ සටහන් දිහා බැලුවාම සමස්තයක් විදිහට ගත්තාම අපි 2006-2007 වර්ෂය දක්වා ගත්තාම අපි 9-10 වර්ෂය අතහැරලා දැන්ට කතා කරමු. 2006-07 වර්ෂය දක්වා ගත්තාම පහුගිය කාලේ තුළ 1990 ඉඳන් 2006-07 වර්ෂය ඒ ගණනය කරන වර්ෂය වෙනකොට සමස්තයක් විදිහට ලංකාවේ දරිද්‍රතාවයේ සැලකිය යුතු අඩුවීමක් ඒකක 10.11ක පමණ අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම 90-91 දශක ඒ ගණනය කිරීම අවස්ථාව වෙනකොට ලංකාවේ දරිද්‍රතාවයේ වැඩිම දරිද්‍රතා බරක් පැවතුනේ ග්‍රාමීය අංශයේ, ඊළඟට වතු අංශයේ අඩුම දරිද්‍රතා බරක් පැවතුනේ නාගරික අංශයේ. නමුත් මෙන්න මේ සංයුතිය ක්‍රමයෙන් වෙනස් වෙනවා 95-96 වෙනකොට. එතෙක් ග්‍රාමීය අංශයේ වැඩි දරිද්‍රතා බරක් පැවතුනත් 95-96 ගණනය කිරීම වෙනකොට වැඩිම දරිද්‍රතාවක් පවතින්නේ වතු අංශය. ඒතර වතු ජනගහණයෙන් 138ක්. හැබැයි මේ පුද්ගලයන් විදිහට ගත්තොත් පුද්ගලයන් සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. පුද්ගලයන් විදිහට ගත්තොත් වැඩිම දිලිඳු පුද්ගල සංඛ්‍යාවක් ඉන්නේ ග්‍රාමීය අංශයේ. හේතුව රටේ ජනගහණය 70%කට වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය අංශයේ සිටින නිසා. එතකොට ග්‍රාමීය අංශයේ පුද්ගලයන් විදිහට ගත්තාම දිලිඳු කම වැඩි. නමුත් අපි අනුපාත ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම 95-96 වර්ෂයේ ඒ ගණනය කිරීමේ සිට දිගින් දිගටම දරිද්‍රතාවයේ වැඩි දරිද්‍රතා බරක් පවතින්නේ වතු අංශයේ. කොමනත් අපි පහුගිය කාලය තුළ දරිද්‍රතාවයේ හැසිරීම සැලකිල්ලට ගත්තාම පිළිඹු වෙන කාරණය තමයි ග්‍රාමීය අංශයේ රටේ සමස්තයක් විදිහට වගේම නාගරික අංශෙත් ග්‍රාමීය අංශෙත් වතු අංශෙත් දරිද්‍රතා ආපාතය ක්‍රමයෙන් අඩුවීමක් පිළිඹු කරනවායි කියන එක. දැන් 2009-10 වර්ෂයේ ඒ ගණනය කිරීම අත්වශයෙන්ම සමස්තයක් විදිහට රටේ දරිද්‍රතාව ගත්තාම විශාල අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම ග්‍රාමීය අංශෙත් විශාල අඩුවීමක් වැඩිම අඩුවීමක් පෙන්නුම් කරන්නේ වතු අංශේ. නමුත් මේ ගණනය කිරීම අත්වශයෙන්ම తాවකාලිකව ගණනය කිරීමක්. හේතුව 2010 වර්ෂයේ පළවෙනි කාර්තුවට අදාළ දත්ත පමණයි මේ ගණනය කිරීම සඳහා සැලකිල්ලට අරන් තියෙන්නේ. ඒතර අපිට අත්වශයෙන්ම සැසඳීමේදී වඩා වැදගත් වෙන්නේ 2006-07 වර්ෂයේ දක්වා වන දරිද්‍රතාවයේ හැසිරීම විග්‍රහ කිරීමයි.
තොර ඒ විග්‍රහ ඒ දත්ත දිහා බලලා අපිට කියන්න පුළුවන් ලංකාවේ දරිද්‍රතා ආපාතය සමස්තයක් විදිහට වගේමත් අංශ විදිහට ගත්තාමත් සැලකිය යුතු අඩුවීමක් නිරූපණය කරනවා කියන එක. දරිද්‍රතාවය පිළිබඳව කතා කරනකොට අපිට තවත් වැදගත් දර්ශකයක් තියෙනවා මානව සංවර්ධන දර්ශකය. දැන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන එක්සත් ජාතීන්ගේ වැඩසටහන මගින් 1977 මානව සංවර්ධන වාර්තාවෙන් වෙන්නම් කරලා තියෙනවා මේ මානව දරිද්‍රතා දර්ශකය පිළිබඳව. මොකක්ද මානව දරිද්‍රතා දර්ශකය, මොනවද ඒකේ නිරූපණය වෙන්නේ කියන එක පිළිබඳව මම නිලන්ත රාමනායක මහත්මයාගෙන් අහන්න කැමතියි. මම හිතන්නේ ඉස්සෙල්ලා අපේ ආචාර්ය සිම්සික් මාත මතක් කරා මානව සංවර්ධනයේම ප්‍රතිවිරුද්ධ පැතිකඩක් දරිද්‍රතාවේ නිරූපණය වෙනවා කියන කාරණේ. මම හිතන්නේ සංවර්ධනයේදී මානවයාගේ ජයග්‍රහණය නිරූපණය වුණා නම් දරිද්‍රතාවේදී අදහස් වෙන්නේ මානවයාගේ පරාජයම නැත්නම් අහිමිවීම. අර යහපැ කියන්නේ දිගු ජීව කාලයක් අත්පත් කර ගැනීමට නොමැතිවීම, දැනුමත්පත් කර ගැනීමට ඇති අවස්ථාව නොමැතිවීම, යහ ජීවන සත්‍යයක් අත්පත් කර ගැනීමට නොමැතිවීම කියන මේ අහිමිවීම ටික තමයි මෙතනදී කියන්නේ. ඉතින් මේම දර්ශකයාගේ අඩු වෙනවා නම් තමයි හොඳ, මොකද දර්ශකයාගේ ඉහළට යන්නේ යන අහිමිවීම වැඩි කියන එකයි ඉතින් අදහස් කරන්නේ. මේක අපේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ සඳහා දර්ශක දෙකක් ඉදිරිපත් කරනවා. එකක් සංවර්ධනයේ වෙමින් පවතින රටවල සහ සංවර්ධිත රටවල විදිහට. ඒ නිසා දරුවන්ට තිරය දැක ගන්න පුළුවන් මානව දරිද්‍රතා දර්ශකයේ එක. මේකට අනුව තමයි අපේ ගණන කිරීමට ලක් වෙන්නේ. අවුරුදු 40ක්වත් ජීවත් නොවේයි අනුමාන කරන අද උපදින ජනගහනයේ ප්‍රසතිය. මම හිතන්නේ මෙතනදී අර දිගු දීර්ඝායස නොමැතිවීම කියන කාරණේ ඒගොල් මේ නිරූපණය වෙනවා. සාක්ෂරතාවය නොමැති වැඩිහිටි ජනගහනයේ ප්‍රසතිය. මෙතනදී අර අධ්‍යාපනයේ දැනුම නොමැතිවීම කියන සාධකයේ පිළිඹු වෙනවා. ඊළඟ කාරණේ යහ ජීව සත්‍යයක් නොමැතිවීම කාරණේ මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි ජනගහන ප්‍රසතිය. මෙහිදී පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ආරක්ෂිත පානීය ජලය නොලබන ජනගහනයේ ප්‍රසතිය. මම හිතන්නේ මේක දුගී බවට ප්‍රධාන හේතුවක් වෙනවා. මම හිතන්නේ ඇතැම් ප්‍රදේශවල දවසට පැය 2-3කට වඩා වේදම් කරනවා තමන්ගේ පානීය ජල ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් ඒක දරිද්‍රතාවයක් විදිහට, කියන්නේ දරිද්‍රතාවයේ පෙළීමක් විදිහට තමයි අපි දකින්නේ. වයස අවුරුදු 5ට අඩු උග්‍ර ලෙස බරාඩු ළමයින්ගේ ප්‍රසතිය, ඒ කියන්නේ මන්ද පෝෂණයට යටත් වෙන ආයත් වෙන ළමයින්ගේ ප්‍රසතිය කොච්චරද කියන කාරණේ. ඉතින් මෙන්න මේ ටික ගත්තම අපිට එකහු කළ සංයුක්තව දර්ශකයක් විදිහට කතා කළොත් ඒක අපි දකිනවා මානව සංවර්ධන දරිද්‍රතා දර්ශකයේ එක විදිහට. ඉතින් ඕක සංවර්ධිත රටවලට යදී යම් නිර්ණායක ප්‍රමාණයක් වෙනස් වෙනවා. ඒ තමයි අර අවුරුදු 40කින් සාධකයේ ඉවත් වෙලා අවුරුදු 60ක් දක්වා ජීවත් නොවේයි අනුමාන කෙරෙන අදෝපදින ජන සංඛ්‍යාවේ ප්‍රසතිය. අනිත් කාරණේ සාක්ෂරතාව සතුරුදායක මට්ටමට වඩා අඩු ජනසංඛ්‍යාවේ ප්‍රසතිය. තවත් සාධකයක් මෙහිදී එක්කහු කරලා තිනවා දරිද්‍ර රේඛාවට පහළින් සිටින ජනගහනයේ ප්‍රසතිය. මෙතනදී මේ දරිද්‍ර රේඛාව විදිහට උන් දක්වන්නේ කුටුම්බවල මධ්‍ය වැයකලකේ ආදායමෙන්, ඒ රටේ මධ්‍ය වැයකලකේ ආදායමෙන් 50%කට වඩා අඩුයි. ඉතින් 50% කියලා කියන්නේ ඉතා විශාල ආදායමක්. අනිත් පැත්තට ගත්තම මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් විරේකියාවෙන් සිටින ජනසංඛ්‍යාව. ඉතින් මෙහිදී දරුවෝ මතක තියාගන්න ඕනේ මේ සංරචකයන් වෙනස් වෙන නිසා දර්ශක දෙකේ අගයන් සංසන්දනය කරන්න බෑ. සංවර්ධන වෙමින් පවතින රටක දර්ශකෙහි අගයත්, සංවර්ධිත රටක මානව සංවර්ධන දර්ශකයත් අගයන් දෙක සංසන්දනය කිරීම ඉතා එච්චර යෝග්‍ය වෙන්නේ නැහැ. මේක ඔබට දැන් දැක ගන්න පුළුවන් තිරේ සංගතකයන් වෙනස් බව. දැන් රාමනායක මහතා විස්තර කරපු විදිහට මානව දරිද්‍රතා දර්ශකය කියලා කියන්නේ මානව සංවර්ධන දර්ශකයේ ප්‍රතිවිරුද්ධත්වය නිරූපණය කරන්නේ. මානව සංවර්ධන යේදී සාකච්ඡා කරන්නේ පුද්ගලයන්ගේ අත්කර ගැනීම ප්‍රගතිය පිළිබඳව. මානව සංවර්ධනයේදී පුද්ගලයන්ගේ ප්‍රගතිය පිළිබඳව. එතකොට මානව දරිද්‍රතා දර්ශකයේදී අපි කතා කරන්නේ පුද්ගලයන්ගේ මානව සංවර්ධනයේදී අහිමිවීම පිළිබඳව. එතකොට මේ මානව සංවර්ධනයේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මානව දරිද්‍රතා දර්ශකයෙන් නිරූපණය කරන්නේ. හරි, ආර්ථික විද්‍යාව ආධාරණ මං සිසුන්ට මං හිතන්නේ තවත් වැදගත් කාරණා කීපයක් තමයි මේ ජනගහනය, ශ්‍රම බලකාය හා සේවා නියුක්තිය කියන එක. දැන් අපි මේ පිළිබඳවත් අපිට කාල වේලා අනුව යම්කිසි පැහැදිලි කිරීමකට යමු. අපි ඉස්සෙල්ලාම බලමු ජනගහනය කියන්නේ මොකද්ද කියලා. දැන් ජනගහනය ඇත්තටම නිරන්තරයෙන්ම වෙනස් වෙන සංකල්පයක්, කියන්නේ ගතික සංකල්පයක්. මා සේමසිංහ මහත්තයාගෙන් අහන්න කැමතියි මේ ජනගහනය පිළිබඳව තිබෙන නිර්වචනය, ඒ වගේම මේ ජනගහනය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර මොනවද කියන එක. අපි ඊටාත්මම කීටින් බලමු. දැන් එතකොට අත වශයෙන්ම රටක ජනගහනය කියලා කියන්නේ යම් නිශ්චිත කාලාච්ඡේදයක් තුළ යම් නිශ්චිත භූමි ප්‍රදේශයක ජීවත් වන සියලුම ජනසංඛ්‍යාව
තමයි අපි රටක ජනගහනය කියලා. කියන්නේ එතෙන්දී සලකා බලන්නේ නැහැ පුද්ගලයන්ගේ ජාතිකත්වය සලකා බලන්නේ නැහැ, වයස් සලකා බලන්නේ නැහැ, ස්ත්‍රී පුරුෂ භාවය සලකා බලන්නේ නැහැ, ප්‍රාදේශීය විසමත්වය සලකා බලන්නේ නැහැ. යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ යම් නිශ්චිත කාලයක ඉන්න මුළු ජන සංඛ්‍යාව තමයි ඒ රටේ ජනගහනය කියලා සැලකෙන්නේ. එතකොට රටක ජනගහනය පිළිබඳව තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. ඒකින් ප්‍රධානම සහ විශ්වසනීයම මූලාශ්‍රය වෙන්නේ ජන සංගණන. ඒ කියන්නේ රටක ජන සංගණනය කියලා කියන්නේ රටේ සියලුම ජනගහ සියලුම ජනතාව එක් එක් පුද්ගලයා වෙන වෙනම ගණනට ලක් කිරීම තමයි ජන සංගණනයකදී සිද්ධ වෙන්නේ. එතකොට ජාත්‍යන්තර පිළිගැනීම තමයි ජන සංගණනයක් පැවතිය යුත්තේ බිඳුවෙන් හෝ එකෙන් අවසන් වන වර්ෂයකදී කියන එක. ලංකාවේ සාමාන්‍යයෙන් කරන්නේ එකින් අවසන් වන වර්ෂයකදී ජන සංගණනය කිරීම. දැන් අපි දන්න 2011 වර්ෂයේදී ලංකාවේ සමස්ත ලංකාව පුරාම ජන සංගණනයක් සිද්ධ වෙනවා. ඒකෙදී රටේ තියෙන රටේ ඉන්න සියලුම ජනතාවගේ ප්‍රමාණය, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය කියන සියලුම දේවල් අපි සැලකිල්ලට ගන්නවා. ශ්‍රී ලංකාවේ ජන සංගණනය පැවැත්වීමේ බලධාරියා වෙන්නේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. ඊළඟට අනිත් මුලා තව මුලාශ්‍රය තමයි ජීව ලේඛන කියන එක. දැන් අපි දන්නවා බොහෝ විට ලංකාවේ මේ ජීව ලේඛන යම් තරමක් දුරට අනික් සංවර්ධන වෙමින් රටවල් එක සාපේක්ෂව ගත්තාම ලංකාවේ ජීව ලේඛන යම් තරමක් දුරට ටිකක් විධිමත්, ඒ වගේම විශ්වසනීයයි. මොකද අපි දන්නවා අපේ රටේ පුද්ගලයන්ගේ උපතේ සිට මේ යම් දක්වා වන ප්‍රධාන සිදුවීම් අනිවාර්යයෙන්ම ලේඛනගත කරනවා. උපත, ඒ වගේම විවාහය, ඒ වගේම මරණය කියන ප්‍රධාන සිදුවීම් ලංකාවේ ඉතාමත්ම සාර්ථකව ලේඛන ගත කරන අනෙකුත් සංවර්ධනයෙන් පවතින රටවලට සාපේක්ෂව ලංකාවේ මේ ජීව ලේඛන මගින් ලැබෙන තොරතුරු විශ්වසනීයයි. ඊළඟට නියදි සමීක්ෂණ. හැම රටක්ම සංගණනය පවත්වන්නේ සාමාන්‍ය වර්ෂ 10කට සැරයක්. ඒතර ඒ කාලයේ අතරතුර, ඒ වර්ෂ 10 අතරතුර ජනගහනය ඇතිවන වෙනස් වීම ගණනය කිරීම සඳහා බොහෝ විට රටවල් කරන්නේ නියදි සමීක්ෂණ පවත්වන එක. එතකොට සංගණනෙන් තෝරා ගන්න යම් ඒක ප්‍රමාණයක් පදනම් කරගෙන ජනගහනයේ රටේ ජනගහනය පිළිබඳ ඇස්තමේන්තු ලබා ගැනීම තමයි නියදි සමීක්ෂණ වලින් කරන්නේ. ඊළඟට තවත් මූලාශ්‍රය තමයි අන්තර්ජාතික සංක්‍රමණ වාර්තා. ඒතර අන්තර්ජාතික සංක්‍රමණ වාර්තා වලින් රටේ ජනගහනය කොයිතරම් දුරට පිටට සංක්‍රමණය වෙලා තියෙනවද, කොයිතරම් දුරට රට තුළට සංක්‍රමණය වෙලා තියෙනවද කියන එක පිළිබඳව තොරතුරු ලබා දෙනවා. ඒතර ලංකාවෙත් අත්වසෙම මේ වාර්තා බොහෝ විට අනිත් රටවල් වගේම ලංකාවෙත් දැන් අපි ගුවන්තොටුපළ හරහා පිටට යන සහ ගුවන්තොටුපළ හරහා ලංකාවට එන පුද්ගලයන් සහ ඔවුන්ගේ බොහෝ තොරතුරු වාර්තාගත කරනවා. ඉතින් මේකත් එක මූලාශ්‍රයක් ජනගහනය පිළිබඳ තොරතුරු ලබා දෙන. ඊළඟට අන්තර්ජාතික ප්‍රකාශන. ඉතින් මෙන්න මේ කියන මූලාශ්‍ර තමයි ප්‍රධාන වශයෙන්ම රටක ජනගහනය පිළිබඳව තොරතුරු ලබා දෙන ප්‍රධාන මූලාශ්‍ර විදියට සැලකෙන්නේ. සේමසිංහ මහත්තයා, ඔය සමගම පැහැදිලි කළොත් දැන් ජනගහනයත් එක්ක යන තව වචනයක් තමයි ශ්‍රම බලකාය. මොකද්ද ශ්‍රම බලකාය, කොයි වගේ පිරිසක්ද මේකට අයිති වෙන්නේ කියන එක පිළිබඳව? ඔව්, අත වශයෙන්ම යම් නිශ්චිත උපරිම හෝ ආම වයස් සීමාවකට යටත් යම් නිශ්චිත උපරිම හෝ ආම වයස් සීමාවක සිටින ආර්ථිකමය කටයුත්තක් සඳහා වැටුපක් හෝ වෙනත් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් දායක වන පුද්ගලයන් සංඛ්‍යාව දල වශයෙන් අපි ශ්‍රම බලකාය විදිහට සලකනවා. ඒතර යම් නිශ්චිත වයස් සීමා උපරිම සහ ආම වයස් සීමාවක් තුල සිටින ඒ වගේම ආර්ථික කටයුත්තකට වැටුපක් හෝ වෙනත් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් දායක වන හෝ දායක වීමට කැමැත්තෙන් සිටින පුද්ගලින්ගේ සංඛ්‍යාව තමයි ශ්‍රම බලකාය විදිහට සැලකෙන්නේ. දැන් ලංකාව සම්බන්ධ කරගත්තොත් ලංකාවේ නම් අවම සීමාව පහළ සීමාව ශ්‍රම බලකාය ගන්න කිරීමේ පහළ සීමාව විදිහට සැලකෙන්නේ අවුරුදු 10. ඉහළ සීමාවක ලංකාවේ සැලකෙන්නේ නැහැ. නමුත් සමහර රටවල ඉහළ සීමාව අවුරුදු 60 65 විදිහට සැලකෙනවා. පහළ සීමාව අවුරුදු 15 10 15 විදිහට සැලකෙනවා. එතකොට ඒතර අත් වශයෙන්ම මෙන්න මේ කාණ්ඩය තමයි අපි ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජන සංඛ්‍යාව කියලා සැලකෙන්නේ. රටක ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජන සංඛ්‍යාව කියලා සැලකෙන්නේ මෙන්න මේ කියන ජන සංඛ්‍යාවමයි. එතකොට මෙන්න මේ කියන වයස් ව්‍යූහයට වයස් සීමාවට ඇතුළත් නොවන පුද්ගලයන්, ඒ වගේම පූර්ණකාලීන අධ්‍යාපනයෙන් නිරත වෙන්නන්, ඒ වගේම පූජ්‍ය පක්ෂේ ගෘහණියන්, බෙලහීන පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන් කියන කට්ටිය ශ්‍රම බලකායෙන් බැහැර වෙනවා. මේ කට්ටිය අපි කියනවා ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජන සංඛ්‍යාව කියලා. මම හිතන්නේ අපිට නියමිත කාල සීමාව අවසන් වෙන්න යන්නේ. අපි අද සාකච්ඡා කරා මානව සංවර්ධන දර්ශකය, ඒ වගේම ඊට පස්සේ අපි කතා කරා ජනගහනය, ශ්‍රම බලකාය, ඒ වගේම අපි කතා කරා දරිද්‍රතාවය, මේ ආදී කරුණු රාශියක්.
නැවතත් දවසක තවත් වැඩසටහනකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි අදට නවතිනවා. ඔබ සැමට සුබ දවසක්.